පසුගියදා සංචාරකයෙකුට පහර දීමක් වාර්තා වුණා. ඒ වගේම දැන් ඔහු ප්‍රතිකාර ලබනවා. සංචාරකින් මේ විදියට පහර දීම් සිදුවෙනකොට විශේෂයෙන්ම සංචාර කලාපයක මේක සිදුවෙන්නේ. ඉතින් මේ වගේ පහර දීම් සිදුවෙනකොට සංචාර කර්මාන්තය මේක මරු පහරක් නේද? මේක ජාත්‍යන්තරයට යන්නේ කළු පැල්ලමක් විදියට නේද? ඔව් ඇත්තටම මහා අවාසනාවන්ත සිදුවීමක් මේක. මේක මේ මට කියන්න ඕනේ මේක ගැන පහුගිය මං හිතන්නේ සතියකට කලින් මම කතා කරා මේ වගේ දේවල් ගැන පාර්ලිමේන්තුව තුළ කාරක සභා අවස්ථාවක මම කතා කරා මේක. මොකද ඔය විශේෂයෙන්ම දකුණේ මේ ප්‍රශ්නය ගොඩක් තියෙනවා සංචාරකයොත් එක්ක. හැබැයි මේ කියන අපි මේ කියන කතා කරන කෙනා ඇත්තටම අවුරුදු 22ක් පමණ මේ රටේ ජීවත් වුණු ඕස්ට්‍රේලියන් ජාතික මේ රටේ පුරවැසිභාවයත් අරගෙන තියෙන කෙනෙක්. එතකොට මම හිතනවා එතුමාටත් අපිට හා සමාන අයිතිවාසිකම් තියෙනවා රට තුළ. නීතිය ක්‍රියාත්මක කළ යුතුයි එතුමා වෙනුවෙන්ුත්. ඒ හා සමානව. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන මේකේ තියෙන ඩැමේජ් එක රටට මේ රටේ කීප දෙනෙක් හින්දා මේ තරහා මොකක් හරි හේතුවකට මේ කරලා තියෙන මේ පහර දීම. එතකොට මේ කීප දෙනෙක් හින්දා මේ වෙච්ච කළු පැල්ලම මේ ඩැමේජ් එක කොහොමද අපි හරවගන්නේ කියලා හිතන්න වෙනවා දැන්. මොකද මෙතුමා මේ කුටිකාපු මේ සංචාරක මේ ඔස්ට්‍රේලියන් ජාතික මෙයා මේ සංචාරකය කරන කෙනෙක් නෙමෙයි. නමුත් රට තුළ ජීවත් වෙන කෙනෙක් මෙයා. නමුත් මෙයාගේ මේ තැනට මෙයා නීත්‍යානුකූලව අරගෙන මේ කරන්න හදපු හොටෙල් එකක්. මං හිතන්නේ මේක අවුරුදු 3 අතර වහලා තියලා මෙයා සල්ලි දීලා අරගෙන මේක නැවතත් ඕපන් කරලා කරගෙන යන්න හදලා තියෙන්නේ. එතකොට මේක නීත්‍යානුකූලව කරගෙන යන්න හදපු දෙයක්. මෙතනට ගොඩාක් සංචාරක වෙලා හිටියා. ඒකයි මෙතන තියෙන මේකේ තියෙන ප්‍රශ්නය මේකයි. මේ මෙතනට පැමිණිච්ච සංචාරකව රටට ඇවිල්ලා තියෙන සංචාරය කරන්න. එතකොට මේ සංචාරකින් තමයි පහර දීලා තියෙන්නේ. මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මෙතනින් දැන් මේ සංචාරකයෝ මේ පලාතේ ඉන්න බැහැ. මේ ඉන්නේ දරුණු මිනිස්සු. මේ වගේ දැන් ඒ මිනිස්සයා මේ අපි දැක්කා මේ මීඩියා මේ චැනල් එක පෙන්නනවා මේ ප්‍රවෘත්ති වලට. ඒ මිනිස්සයා කියනවා මෙතනට ආවා කියලා තග්ස්ලා මේ රටේ. ඒ කියන්නේ තග්ස්ලා කියන්නේ නිකන් ARC කාර මේ වගේ මිනිස්සු කොටසක් ඇවිල්ලා තමයි ගැහුවේ කියන්නේ. එතකොට මේක මේ පණිවිඩය හොඳ නැහැ. එතකොට මේකට ආපු සංචාරක එළියට ගිහිල්ලා මේවා වීඩියෝ කරගත්තා ඇති, මේවා ෆොටෝ ගත්තා ඇති, මේවා ඒගොල්ලන් ඉන්ස්ටාග්‍රෑම් වල දානවා, මේවා සෝෂල් මීඩියා වල දානවා. එතකොට මේ ලංකාවට සංචාරක වෙයිද? ආයි ඔය දකුණු පළාත කීප දෙනෙක් හින්දා ඔය දකුණු පළාතට වෙන පාඩුව ගැන හිතන්න කියන්නම් මං කැමති. ඒ වගේම සංචාරක ආරක්ෂා කරන්න වෙනම නීති අනපනත් එහෙම නැත්නම් මේ වෙනත් රටවල් වල තියෙන වගේ ක්‍රමවේද හදන්න බැරි ඒකව. හදන්න බැරි කමක් නැහැ. ඒ පනත් තියෙනවා. මේ සංචාරකයෝ නෙමෙයි තමන් මේ රටේ වුණත් කට්ටිය ආරක්ෂා කරන්න නීති තියෙනවනේ රටක. මේ වගේ නීති තියෙනවා. අපි සියලු දෙනාම ආරක්ෂා කරන්න ඕන නීති තියෙනවා රටේ. ඒක තමයි ආරක්ෂක මේ ආරක්ෂණය ආරක්ෂාව කියන දේ ලැබෙන්නේ ගොඩක් වෙලාවට මහජන ආරක්ෂක කියන්නේ පොලිසිය. ඒකට අපේ පොලිසිය නිලධාරීන්ගෙන් මං ඉල්ලා සිටින්නේ විශේෂයෙන්ම සංචාරක පොලිසිය. මේ සෑම තැනකම හරි සංචාරක පොලිසිය තියෙන්න ඕනේ. මේවා නීතිය විදිහට ක්‍රියාත්මක වෙන තැන් තියෙන්න ඕනේ. දැන් මේගොල්ලෝ අපේ ජාතිය, මේගොල්ලෝ පිටරට ජාතිකයෝ, ඒක කියලා නීතිය නැවෙන්න බෑ. නීතිය වෙනස් වෙන්නත් බෑ. එහෙම නීතිය එක හා සමාන හැමෝටම. ඒකට අපි රටකට ගිහිල්ලා සංචාරකව හැටියට අපිට යම්කිසි දෙයක් වුණාම අපි දන්නවා කොච්චර ඒ රටේ මොන තරම් මිනිස්සු අපි පර්ස් එක නැති කරලා බලන්නකො රටකට ගිහිල්ලා කොහොමද කියලා වෙන රටක. ඒ කොහොම හරි ඒ මිනිස්සු ඒක ට්‍රේස් කරගන්න හදනවා. කොහොම හරි ඒක හොයලා දෙන්න අපිට පුළුවන් තරම් පිට වෙනවා. මම කියන්නේ ලංකාවේ මිනිස්සු එහෙම නොකරනවා කියලා. එහෙම කරපු තැන් ඕන තරම් තියෙනවා. මිනිස්සුගේ ලක්ෂ ගණන් සල්ලි හෝටල් වල නැති වෙච්ච ඒවා හොයලා දීලා තියෙනවා අපේ පොලිස් නිලධාරී. ඒ වගේ කොටසක් ඕන තරම් මේ රටේ ඉන්නවා. හැබැයි මේ පුංචි කොටසක් හින්දා වෙන ඩැමේජ් එක ඉතාමත්ම ඉහළයි. විශේෂයෙන්ම ඔය දකුණු පළාතේ. මම කියන්නේ ඔය මිනිස්සු දකුණු පළාතට නැවෙත් හිටියොත් මේ ප්‍රශ්න හින්දා කොහොමද අපේ සංචාරක ව්‍යාපාරය දියු කරගෙන යන්නේ දකුණේ? කොහොමද මේ හෝටල් වලට සංචාරක වෙන්නේ? කොහොමද මේ රූම්ස් ටික විකුණගන්නේ? කොහොමද රෙස්ටෝරන්ට් වල කෑම ටික විකුණගන්නේ මේ මිනිස්සු? ආයෙත් මේ ටික ආයෙත් වහලා දාන්න වෙන්නේ. අර කොවිඩ් කාලේ පාස්කු ප්‍රහාරේ කාලේ වගේ. එහිඳ මම ඇත්තටම ඉල්ලා සිටින්නේ මේ පළාතේ මිනිස්සුන්ට මේ සංචාර ව්‍යාපාරයේ නියලී සිටින අයට මම ඉල්ලා සිටිනවා මේ වගේ කීප දෙනෙක් ඉන්නවනම් මේගොල්ලන්ව මෙතන ඉන්නවත්තන්න. ඒගොල්ලන්ට පුළුවන් කමක් තියෙනවනේ. ඒක පොලිසියටත් අයිති දෙයක්. ඒ වගේම දැන් දකුණු පළාතේ සංචාරකීන්ට විවිධ අඩම් තීට්ටම් වුණා කියලා පහුගිය කාලේ වාර්තා වුණා. සමහරුන් දඩුවම් දුන්නා.
සමහරවල් දඩුවම් ලැබිලා නැහැ තාම. දැන් මෙවැනි තත්ත්වයක් මත මේකත් පහර දීමක්. මේක යන්නේ විදේශිකයෝට පහර දීම කියන එක සංචාර කර්මාන්තය ඇඳිලා යන්නේ. එතකොට ඔබතුමිය සංචාර රාජ්‍යමති හැටියට මේ සම්බන්ධයෙන් දැන පීවරක් තියෙනවා. නෑ අනිවාර්යයෙන්ම මම දැනුත් කතා කරා මේ මගේ මාධ්‍ය ඒකමතුමාට කියලා. දැනුත් කතා කෙරුව කරා පිටිය ඒ ඉස්පිරිතාලෙට ඒ සංචාරකය කියන්නේ ඒ විදේශිකයා ඉන්නවද බලන්න තාමත් ඉස්පිරිතාලේ. ඒ වගේම පොලිසියටත් කතා කරලා බැලුවා ඒකේ තත්ත්වය මොකක්ද කියන. දැනට මම හිතන්නේ මේ අපමත නිදහස් කරලා තියෙනවා මේ පහර දීම් කරපු අයව. නමුත් මේක ගැන අනිවාර්යයෙන්ම ඉන්වෙස්ටිගේෂන් එකක් යන්න ඕනේ. ඒ විදේශිකයාට මම හිතනවා නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ මේ හරි විදිහට සාධාරණයක් විය යුතුයි කියන එක දැන තමයි මම ඉන්නේ. දැන් මේ දවස්වල අයවැය යන්නේ සංචාරක අමාත්‍යාංශයට කොහොමද ඒ සම්බන්ධයෙන් තියෙන වෙනසක් තියෙනවද? එහෙම නැත්නම් ලංකා සංචාරක කර්මාන්තයේ නගා සිටවන්න? ඔව් අනිවාර්යයෙන්ම මේ වර අයවැයෙන් විශාල මුදලක් වෙන් කරලා තියෙනවා සංචාරක අමාත්‍යාංශයට. ඒ වැඩ කටයුතු කරගෙන යන්නේ ප්‍රොමෝෂනල් වැඩවලට. ඉතින් මම හිතන විදිහට මේ මුදල් අපි පාර්ලිමේන්තුව තුල අපි සියලු දෙනා එකතු වෙලා අයවැය ඕකේ කරන එක නෙමෙයි විය යුත්තේ. මේ අයවැයට දෙන්නේ අපි මිනිස්සුන්ගෙන් අපි ගන්න මුදල්. මේ රටේ මේ මිනිස්සුන්ගේ මුදල් නෙමේවා, ජනතා මුදල්. ඒතකොට මේ මුදල් අපි දෙන තැන් මේ ආයතන මේ මුදල් හරියාකාරව ඒ ආයතන තුලින් පාවිච්චි වෙනවද, ඒකත් අපේ යුතුකමක් හොයලා බලන එක. දැන් මම නම් පුද්ගලිකව මම අත උස්සනවා නම් අයවැයකට, මම උස්සනවා නම් මගේ අත මේ ඡන්දයක් දෙන්න, මම මගේ බලාපොරොත්තුව තමයි මම ඒ දෙන ඡන්දය ඒ දෙන දේ හරියට සිද්ධ වෙනවාද කියලා බලන්න. එතකොට කෝපයකේ සමාජිකාවක් හැටියට අපි ආයතන කැඳවනවා. ආයතන කැඳවලා අපි මේ අපි දෙන වෙන් කරන මුදල් හරි තැනට ගිහින්ද කියලා අපි හොයලා බලනවා මේ දේවල්. අපිට මේකේ තුල දැනටත් අපි ස්ටිල් ගොඩක්ම ආයතන කැඳවලා තියෙනවා රාජ්‍ය ආයතන. ඉතින් ඊළඟ බජට් එකටත් අපි දැනටත් කැඳවගෙන යනවා කෝපයකේ. මේ මුදල් අපි වෙන් කරන දේවල් වලටද ඇත්තටම මේ මුදල් යන්නේ කියන එක අපි හොයලා බලනවා අනිවාර්යයෙන්. එතකොට මේ සංචාරක අමාත්‍යාංශයේ මම රාජ්‍ය අමාත්‍යනි හැටියට, ඔව් මේ මම දෙනවා නම් ඡන්දය, කොහෙටද මේ මුදල් යන්නේ කියලා එක මගේ අයිතියක් සහ වගකීමක් සහ රටේ ජනතාවට මම කරන්න ඕන යුතුකමක්. ඒ ජනතාවගේ සල්ලි මුදල් කොහෙටද යන්නේ කියන එක.